महारगमन नगरे मे उद्घोषणे पवत्वाने आंडव सिविल जनता सह संविधान गणनावक विरोधे एलवेदी सम्मत करगातु अनीतिक विधियट सम्मत करगातु समाज मध्य आरक्षण पनतट विरुद्धव मुखद अभी दवा मे पनत एक पनत के पत एक गेसट करला आंडव सिद्धवना एक अकुल जनता एलवे विरोधी हम हे भाई अलू पटे आंडव मे पनत के पत आऊन मेवेन पार्लमेंट सम्मत करगेन तीन हे भाई अभी कीनवा मे पनत के पत आंडव गेनाप विधिय वगेम मेक सम्मत करगा विधिया अनीति कैकेला मुखद मे पनात केटुम पत्र विरुद्धव पार्श्वन गणना विसिन श्रेष्ठाधिकरणे मे पनात केटुम पत्र व्यवस्थानुकूल भाव प्रश्नकरमी नडुपावर लभ्योतट ए नडुवलट अदालव श्रेष्ठाधिकरणे विसिन समानगे मतय कथानायक वेतट यवनु लभ मे श्रेष्ठाधिकरण मतय मगिन मे पनात केटुम पत्र तीन वगांति वलिन वगांति तिस्तुना संशोधने वेन्न ओन कियन एक දැනුම් දුන්න ඒ වගේම ඒ සංශෝධන වලට යටත්ව හෝ එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය ඒ කියන්නේ 3න් 2ක බලයක් ඇතුව විතරයි මේ පනත් කැඩුම්පත සම්මත කරගන්න පුළුවන් කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැහැදිලිව කියලා තියෙද්දි මේ ආණ්ඩුව මොකද කරේ අර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියපු සංශෝධනයන් සියල්ලම කරන්නේ නැතුව ඉන් කිහිපයක් විතරක් සිදු කරලා ඉතාමත්ම අනීතික විදිහට මේ පනත් කැටුම්පත පාර්ලිමේන්තුව ඇතුළේ සම්මත කරගත්තා. මේ පිළිබඳව මේ පනත් අදාළ සංශෝධනයන් සිදු කරන්නේ නැතුව මේ පනත් කැටුම්පත සම්මත කරගන්න එක ව්‍යවස්ථාවට පටහැනියි කියලා කතානායකවරයාට පැහැදිලිව කියලා තියෙද්දි කතානායකවරයා මොකද කරේ? එහෙම එකක් නෑ මට මේක අත්සන් කරන්න පුළුවන් කියලා ඔහු ඉතාමත්ම අනීතික විදිහට මේකට අත්සන යොදලා මේක සම්මත කරා. හැබැයි අපි කතානායකවරයාගෙන් සහ ආණ්ඩුවෙන් අහනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් පනත් කැටුම් පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල සම්මත කරගන්න ඕන මෙන්න මේ විදියට සහ මෙන්න මේ කියන සංශෝධනයන්ට අනුකූලව කියලා කියලා තියෙද්දි ඒවා අනුමත කරන්නේ නැතුව ඒවා අනුගමනය කරන්නේ නැතුව පාර්ලිමේන්තුව කතානායකවරයාතු ආණ්ඩුව උත්සාහ කරනවා නම් ඒවා සම්මත කරගන්න එතකොට මේ ජනතාව කොහොමද පනත් කැටුම් පතක් අධිකරණයේ ඉස්සරහා අභියෝගයට ලක් කරලා जनतावे මේ අපි දන්නවා මේ වෙනකොට මාධ්‍ය කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සිව්වැනි කුළුණ ඒ සිව්වැනි කුළුණ ඔය සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත නෙමේ මොන පනත ගෙනාවත් ඔයාට මර්ධනය කරන්න බෑ ඊට හිරිව ජනතාව නැගී සිටින විශේෂයෙන්ම තරුණ ප්‍රජාව කියලා කියන්නේ නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යක ගනුදෙනු කරන පිරිසක් මේ ආණ්ඩුවට විරුද්ධව මතය ගොඩනැගීමේදී සමාජ මාධ්‍ය ශාල කාර්යභාරයක් කරා ඒක නිසාම තමයි ආණ්ඩුව මේ විදියට අනීතික පනත් කැටුම් පනත් ගෙනලා මේ ජනතාවගේ කටවහන්න දැන් හැබැයි අපි කියනවා ඔයා පරාදයි දැනටමත් පරාදයි ඔය මොන පනත ගෙනවත් මේ ජනතාවගේ කටවහන්න හම්බ වෙන්නේ නැහැ ඔයාව ගෙදර යවන දවස වැඩි කල් නැහැ කියන එක සූති